සුබෝදෑසන සියලු කෙනෙක්ට විශේෂයෙන් අපිත් එක්ක එකතු වෙන සියලු දෙනා අපි ඉතාමත් ආදරෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා. අපි ටික වෙලාවක් උන්වහන්සේට නමස්කාර කරමු. උන්වහන්සේ අප මැදේ කළ ඇති සෑම යහපත්කම මේ උදෑසන අපි සිහි කරමු. ස්තුති වේවා ස්වාමිනේ. ස්තුති වේවා. නමස්කාර මහිමය ස්වාමී උතුම් එකම නාමයට පමණයි ස්වාමිනේ. අපි ස්වාමිනේ දිනේ ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මුළු හදවතින් ස්වාමීන් වහන්සේ මැදේ කළ ඇති සෑම යහපත්කම නිසා ස්වාමිනේ. හලෙලූයා. මන්ද ස්වාමීන් අපි යහපත් නිසා නොවේ. හැබැයි ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය සෑම දිනකම අප මැදේ තිබුණ නිසායි ස්වාමිනේ. ස්තුති වේවා ස්තුති වේවා. නමස්කාර වේවා ස්වාමීන් අපි ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ ස්වාමීන් සෑම උදෑසනකම සෑම දිනකම ස්වාමීන් විශ්වාසවන්තව අප මැදේ සිටින්නා වූ ස්වාමීන් වහන්සේ නිසා. Hallelujah, Hallelujah, Swami. Swami, Nova ke senehe, Rosine mai, Daya karuna guna, Nova viyade, Sada pavuti mai, Sada විශ්වාසවන්තමයි ස්වාමී විශ්වාසවන්තමයි ස්වාමී ඔබගේ සෙනෙහෙ නොසිඳේ ස්වාමිනේ අපට උපකාර කළ මැනව. හලෙලූයා.
නමස්කාර වේවා ස්වාමී අද දිනේ අපි පූජාවක් ලෙස ස්වාමී අපේ ජීවිත වහන්සේ ඉදිරියට ගෙන යනවා වහන්සේට ස්වාමී ප්‍රසන්න පූජාවක් කළමනව හලෙලූයා හලෙලූයා ස්වාමී සියල්ලට ඉහලින් සිටින්නා වූ පියාණන් වහන්සේ
ස්වාමී ඔබ වහන්සේව නමස්කාර කරන්න. ඔබ වහන්සේව ස්වාමී ප්‍රශංසා කරන්න ස්වාමී අපට නියති කරුණාව නිසා ස්තුතියි. හලෙලූයා මන්ද ස්වාමී ඔබ වහන්සේ මෙන් වෙන කිසිම කෙනෙක් නැහැ. ඔබ වහන්සේ පමණයි එකම දිව්‍ය පියාණන් වහන්සේ. හලෙලූයා හලෙලූයා නමස්කාර වේවා යතුම් නාමයට.
උතුම් වූ අනර්ග නාමයෙන් ආමෙන්. දැන් සුබ උදෑසන සියලු දෙනාටම ආශ්‍රය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමණීය නාමයෙන් ඔබ සියලු දෙනා ඉතාදරෙන් පිළිගන්න අතර අදවසේ අපිට නමස්කාර කළා. ඒ වගේම අපි දෙවියන් වහන්සේගේ ශුද්ධ පණිවිඩේ කොටසකට අපි අවධානය යොමු කරන්න යනවා. ස්වාමින් වහන්සේගේ ලියවිල්ල තුල අපට උන්වහන්සේ අපේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය උන්වහන්සේගේ අධ්‍යාත්මික සත්‍යතාවයන් අපි මුහුණ දෙන දේවල් වලින් ගමන් කරන විට අපිට අවශ්‍ය මඟ පෙන්වීම උපකාරය උන්වහන්සේ දෙනවා. විශේෂයෙන් මේ ඉරුදින ඉතා වැදගත් ඉරුදිනක් කිතුණු දරුවන් හැටියට දෙවියන් වහන්සේගේ සෙනඟට අපි දන්නවා මුළු ලෝකයේම උන්වහන්සේගේ පෙන්තකොස්ත දවස ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීම ඒ වැඩවාසය කිරීම ගැන කතා කරන්නා වූ දවස අපි දකිනෝ. කිතුණු ඉතිහාසයේ ඉතා වැදගත් කාරණා කීපයක් තිබෙනවා. ඒක ඉතාමත් වැදගත් දේ යේසුස් වහන්සේගේ කුරුසිය පූජාව අපේ පාපයට සාපයට සමාව දුන්නා වූ අපේ පාපයෙන් නිදහස් කළා වූ පූජාව මුළු ලෝකේ සෑම මිනිසෙක් වෙනුවෙන්ම යේසුස් වහන්සේ මැරුණේ. ඒ වගේම උන්වහන්සේ දවස් තුනකින් මළවුන්ගෙන් නැගිට්ටා. උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට්ට විතරක් නෙවෙයි අද දවසේ අපි බලන්න යනෝ උන්වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ අපව තනිකලේ නෑ. යේසුස් වහන්සේ කිව්වා අප සමග සිටින පිණිස උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ පැමිණෙන බව. අද දවසේ අපි විශේෂයෙන් අපේ අවධානය යොමු කරන්න යනෝ අපි යාඥා කළා මේ කාලයේ උන්වහන්සේට බාර දෙන අතර ඔබ පෙරල ගන්න බයිබල් වල ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයට ඔබට පෙරල ගන්න පුළුවන්. අපි යාඥා කරමු ස්වාමින් වහන්සේගේ අත්වලට මේ කාලයේ බාර කරමු. දෙවි පියාණනි අපි යාඥා කරනවා නොඑක් ස්ථානවල සිටින්නා වූ සියලුම ඔබ වහන්සේගේ දූ දරුවන් ගැන ස්වාමිනිය අපි ඉල්ලා සිටිනවා. ශුද්ධාත්ම දෙවි පියාණනි ඔබ වහන්සේගේ සත්‍යතාවේ ආත්මයන් වහන්සේගේ ආධිපත්‍යත් බලයත් සනසිලිකරුවාණන්ගේ දිව්‍ය ප්‍රේමය සමාදානය අත්දකින්න ස්වාමිනිය ඔබ වහන්සේ අපේ එක එක්කෙනාට උපකාර කළ මැනව ඔබ වහන්සේ අපව තනි කළා නැති නිසා අප සමග සිටින නිසා ස්තුතියි. මුළු ගෞරවය ඔබ වහන්සේට පූජා කරනවා යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් ආමෙන්. බයිබලයේ ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ අපි දකිනවා ඉතා පැහැදිලිව කතා කරනවා යේසුස් වහන්සේ පළවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පදයේ කියනවා යේසුස් වහන්සේ මරණයෙන් නැගිට්ටා. උන්වහන්සේ දවස් 40ක් ජීවත් වුණා, දර්ශනය වුණා, දේශනා කළා, මිනිසුන්ට කතා කළා, කෑවා, සහභාගීකම් පැවැත්තුවා. උන්වහන්සේ පළවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පදයේ කියනවා උන්වහන්සේ දවස් 40ක් අපාතරේ ජීවත් වුණා මළවුන්ගෙන් නැගිටලා. ඒක තමයි අපි කියන්නේ උන්වහන්සේ ජීවමානයි. ඒ වගේම හතරවෙනි පදයේ කියනෝ උන්වහන්සේ උන් සමග කෑවා බිව්වා විතරක් නෙවෙයි ඉගැන්නුවා. මොනවාද ඉගැන්නුවේ? පියාණන් වහන්සේගේ පොරොන්දුව බලා සිටින්න, බලාපොරොත්තුෙන් ඉන්න. මොනවාද? ආත්මයන් වහන්සේගේ පැමිණීම. එදා ඉගැන්නුවා ආත්මයන් වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුෙන් සිටින්න. ඒ නිසා කිතුණුවනි විශේෂයෙන් දේව දරුවෙනි අපි අද තනි වෙලා නැහැ. ඒ වගේම මේ වචනේ කිව්වා මේක තේරුම් නැති ගෝලයන් ඇහුවා හයවෙනි පදේ වෙනකොට අහනවා ගෝලයෝ ඔබ වහන්සේ ඊශ්‍රායෙල් රාජ්‍ය නැවත පිහිටුවන්න යනවද? ගෝලයන්ට තේරුනේ නැහැ මේ ආත්මික සත්‍යතාවය. ඔවුන්ගේ හදවතේ විශේෂයෙන් හැම වෙලාවෙම තියුණු දේ තමයි ලෞකික රාජ්‍යයක් පිහිටුවීම. නැවත වතාවක් ඔවුන් පෙරලා ස්වාමින් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේ ඊශ්‍රායෙල් රාජ්‍ය නැවත පිහිටුවන්න යනවද? ආත්මික දේවල් තේරුම් ගන්න සමහර වෙලාවට අපිට එක සැරේ අමාරුයි. මොකද දෙවියන් වහන්සේ මේ වචනේ සත්‍යතාවයන්, උන්වහන්සේ කතා කරන දේවල්, උන්වහන්සේ ඉදිරව කරපු දේවල්, උන්වහන්සේ අතීතය තුල ප්‍රකාශ කළ දේවල් අනාගතය තුල සිද්ධ වෙනවා. අපි දකිනවා හත්වෙනි පදේ අපි කියවන්න යනවා ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ හත්වෙනි පදය සහ අටවෙනි පදය ක්‍රියා 1 7 සහ 8. උන්වහන්සේ ඔවුන්ට කියලාසේ පියාණන් වහන්සේ තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද
ප්‍රස්තාවන්ද දැනගැනීම නුඹලාට අයිති නැත. නුඹ ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණ කල නුඹලා බලය ලබන්නේ. නුඹලා යෙරුසලමෙහිද වූ යුදායෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරය වන්නෝ යයි කීසේක. 6 වෙනි පදේ අහනවා ඊශ්‍රායෙල් රාජ්‍ය නැවත පිහිටවන්නද හදන්නේ. ඒ වෙලාවේ යේසුස් වහන්සේ කතා කරලා කියනෝ දෙවියන් වහන්සේගේ ආත්මික සත්‍යතාවයන් දින වකවානු ගැන ඔබට තේරෙන්නේ නැහැ. ඔබට ඒවා ගැන ඒ දේවල් දැනගන්න බැරි බව. 8 වෙනි පදේ නුමුත් කියනෝ 8 වෙනි පදේ නුමුත් නැත්තම් කියනෝ නවානුවාදී එබැවින් එහෙත් ශුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල නුඹලා බලය ලබන්න හුය. ශුද්ධාත්මෙන් වහන්සේ පැමිණි කල නුඹලා බලය ලබන්න හුය. එවිට යෙරුසලමේ යුදේ සමාරියේ ලෝකේ ලෝකාන්තිමය දක්වා නුඹලා මාගේ සාක්ෂිකාරය වන්නෝය. මෙන්න මේක ඉතා වැදගත් සත්‍යතාවය. ශුද්ධාත්මෙන් වහන්සේ ඇයි අපට දුන්නේ? උන්වහන්සේ එතන කියනවා එහෙත් ශුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල නුඹලා බලය ලබන්න හුය. එවිට ඇයි බලය ලබන්නේ? බලය ලබන්නේ සාක්ෂිකාරයන් වෙන්න. ඒක තමයි බයිබලයේ පැහැදිලි. නුඹලාට බලය දෙන්නේ සාක්ෂිකාරයන් වෙන්න. කොහේද සාක්ෂිකාරයන් වෙන්නේ? ඔබ ඉන්න සීමාව තුළ යෙරුසලමේ, යුදේ, සමාරියේ, අන්‍ය ජාතීන්ට, දෙවියන් වහන්සේ නොදන්න සෙනඟට ලෝකයේ සීමාන්තය දක්වා සීමාවක් නැහැ. පොළොවේ සීමාන්තය දක්වා සාක්ෂිකාරයෙක් වෙන්න. අද ඉතා වැදගත් දේ කිතුණුවෙක් නම්, දේවදරුවෙක් නම්, දෙවියන් වහන්සේගේ ලේවලින් මිලදීගත් උන්වහන්සේගේ දරුකම ලැබූ කෙනෙක් නම් අපි සාක්ෂිකාරයෙක් වෙන්න ඕන. අද කනගාටුදායක දේ අපි බොහෝ වෙලාවට අපි සත්‍ය දන්නෝ, අපි සත්‍ය අත්දකලා තියෙනවා, අපි සත්‍ය තුල අවුරුදු 20ක් 30ක් සමහර විට කාලාන්තරයක් ජීවත් වෙනවා. හැබැයි අපි යේසුස් වහන්සේගේ සාක්ෂිකාරයේ උන්වහන්සේ මොකද්ද? උන්වහන්සේ සුභාරංචිය යේසුස් වහන්සේ. පාපයට සමාව තියෙන යේසුස් වහන්සේ. උන්වහන්සේ තුල අපට මිදීම, ජයග්‍රහණය, සදාකාලික ජීවනය තියෙනවා. අද ලෝකේ මේ වකවානුව ඉතාමත් වැදගත්. ලෝකේම සෙනඟ මේ වෙනකොට බයෙන් ඉන්නේ. ලෝකේම සෙනඟ මේ වෙනකොට අස්ථාවර භාවයක ඉන්නේ. ලෝකේම රැකියා අහිමි වෙලා ජීවිතවල අනාගතය දන්නේ නැහැ. අනාගතය ගැන තේරෙන්නේ නැහැ. කොහොම මොන පියවරක්ද ගන්න ඕන දන්නේ නැහැ. මුළු ලෝකේ සෑම රටක්ම මේ වෙනකොට සියලුම ජනතාව බියෙන්, සැකෙන්, අවිශ්වාසයෙන් නොයෙක් දේවල් වලින් ජීවත් වෙනවා. හැබැයි බලාපොරොත්තුවක් තියෙන සෙනඟ අපි. අපිට බලාපොරොත්තුවක් තියෙනවා. උන්වහන්සේ අපව ජීවත් කරවනවා. උන්වහන්සේ තුල අපිට සදාකාල ජීවනයක් තියෙනවා. අපි දන්නවා මේ ජීවිතය අවසන් වෙනව යම් දවසක. හැබැයි යේසුස් වහන්සේ තුල සදාකාලික බලාපොරොත්තුවක් අපිට තියෙනවා. මෙතන පැහැදිලිව කියනවා ඒක අපි සාක්ෂිකාරයෝ. අපි ඉන්න සීමාව තුල අද අපේ නෑදෑයන්, අසල්වාසීන්, අපි ඉන්න මහා මාර්ගවල මාවත්වල අය, අපිට මුණ ගැහෙන අය, බලාපොරොත්තුවක් නැතුව කතා කරනෝ, ජීවත් වෙනෝ, හෙට මොකද්ද කරන්න කියලා දන්නේ නැහැ, රැකී රක්ෂා ලක්ෂ ගණනක් ලෝකේ රටවල් වල අහිමි වෙලා තියෙනෝ, උන්ගේ අනාගතය, උන්ගේ දරුවන්ගේ අනාගතය උන්ට තේරෙන්නේ නැතුව ඉන්න කාලයක අපිට තියෙන බලාපොරොත්තුව, අපිට තියෙන දෙවියන් වහන්සේ තුල තියෙන ස්ථීරත්වය අපි කතා කරන්න තියෙනවා. ශුද්ධාත්මයන් වහන්සේ අපට ඒ බලය දුන්නේ සාක්ෂිකාරයෙක් වෙන්න. මම විශ්වාස කරනවා අනිත් ඔක්කොම දේවල් වලට වඩා ආත්මයන් වහන්සේ දුන්නේ අපිට සාක්ෂිකාරයෙක් වෙන්න. මම ඔබෙන් අද ඉල්ලීමක් කරනවා. සමහර මම දන්නවා සමහර අය සුභාරංචිය කතා කරලා දැන් අපි සමහර කාලේ වකවානු වෙවිලා අපි නිශ්ශබ්ද වෙලා. යේසුස් වහන්සේ අපිට කළ දේ, යේසුස් වහන්සේ තුල අපි ලැබූ මිදීම, යේසුස් වහන්සේ තුල අපි ලැබූ සුවය, යේසුස් වහන්සේ තුල අපි ලැබූ නිදහස ඇයි අපි කියන්නේ නැත්තේ? අද බොහෝ වෙලාවට මිනිස්සු බලාපොරොත්තුවක් නැති ගැන කතා කරනකොට අපිත් ඒකටම හවුල් වෙලා අපි කතාවල් ගෙනියනවා. හැබැයි අපිට බලාපොරොත්තුවක් තියෙනවා. ඒක නිසා අපි පැහැදිලිව අපි දන්න සත්‍යතාවය, අපි දන්න සුභාරංචිය, අපි දන්න උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ අපට දී ඇත්තා වූ ආධිපත්‍ය අපි පාවිච්චි කරමු. ශුද්ධාත්මයන් වහන්සේ දීමේ ප්‍රධාන අරමුණ මම විශ්වාස කරනවා සාක්ෂිකාරයෙක් වෙන්න. අද සමහර විට ඔබේ ක්‍රිස්තියානි ජීවිතය කල්පනා කරලා බලන්න, අවුරුදු කීයක් ඔබ මම ක්‍රිස්තියානිද? අපි කී දෙනෙකුට සාක්ෂි දරනවද? කී දෙනෙකුට සුභාරංචිය කියලා තියනවද? කී දෙනෙක් යේසුස් වහන්සේ පිළි අරන් තියනවද? මම විශ්වාස කරනවා අපේ කාර්යය කියන එක ශුද්ධාත්මයන් වහන්සේගේ වැඩේ ඒ ජීවිතය තුළ
උන්වහන්සේගේ සත්‍යතාවය එළිදරව් වෙන එක. අපි කියන්න තියෙනවා. ඒක නිසා අපි දකිනවා විශේෂයෙන් එතන නවවෙනි පදේ ඒ පළවෙනි පරිච්ඡේදෙම නවවෙනි පදේ ප්‍රකාශ කරනවා. අපි නවවෙනි පදේ කියවන්න යනවා ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදෙ. මේ කාරණ කී කල්හි ඔවුන් බලා සිටියදීම ඔසවා ගනු ලැබ වලාකුලකින් වැසී ඔවුන්ට නොපෙනී ගියසේක. යේසුස් වහන්සේ මේ කාරණා කතා කරත් එක්කම අපි දකිනවා සුද්ධාත්මයන් වහන්සේ අප තුළට පැමිණීම ගැන කතා කිරීමත් එක්කම උන්වහන්සේ දවස් 40ක් මේ පොළවේ ජීවත් වෙලා උන්වහන්සේ ස්වර්ග රාජ්‍යයට ඔසවා ගනු ලබනවා. අපි දකිනවා මේ ස්ථානයේ ඉතා වැදගත් දෙයක්. අපි දන්නෝ මම ඔබට කිව්වා සුද්ධාත්මයන් වහන්සේ අපිට බලය ලැබුණේ සාක්ෂි දරන්න. බලන්න ක්‍රියාපොතේ පේත්‍රුස්ලා හිරගෙවල් වලට ගියේ, පාවුල්ලා හිරගෙදරට ගියේ සුභාරංචිය නිසා. වෙන දෙයක් නිසා නෙමෙයි, සුභාරංචිය නිර්භීතව කතා කිරීම නිසා. සුභාරංචිය නිසා ඔවුන් දුක් විඳා, සුභාරංචිය නිසා ඔවුන් ගුටි කෑවා, සුභාරංචිය නිසා ඔවුන්ට රජයේ බොහෝ අපහාස වලට නිඳා වලට ලක් වෙන්න වුණා, සුභාරංචිය නිසා ඔවුන් හිරගෙවල් වල ළඟින්න ඔවුන්ට සිද්ධ වුණා. අපි දකිනවා සුද්ධාත්මයන් වහන්සේ. අපි බලනවා බයිබලයේ ඒ වගේම ඉතාමත් වැදගත් දෙයක් සුද්ධාත්මයන් වහන්සේ එවීම ගැන යොහන් සුභාරංචිය 14 වෙනි පරිච්ඡේදයේ අපිට දකිනවා කතා කරනවා. කාරණා කීපයක් කියලා මම කැමතියි ඔබට ප්‍රකාශ කරන්න. ආත්මයන් වහන්සේගේ පැමිණීම ගැන කතා කරනකොට යොහන් 14 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා ඔබ කියවලා බලන්න. මම අද ගොඩක් බයිබල් පද කියවන්න යන්නේ 15 වෙනි පදේ ඉඳන්. යේසුස් වහන්සේ පොරොන්දු වෙනවා මම යනවා, නමුත් ආත්මයන් වහන්සේ පැමිණෙනවා. සත්‍යතාවේ ආත්මයානෝ සනසිලිකාරයානෝ පැමිණෙනෝ. උන්වහන්සේ පැමිණිලා කරන්නා වූ දේ ගැන කතා කරනවා. අද බොහෝ වෙලාවට මේ ආත්මයන් වහන්සේගේ අභිමුඛය තුල කරන්නා වූ සමහර දේවල් අපි දකිනවා බයිබලයට, දේව වචනයට පටහැනි දේවල්. නමුත් දේව වචනේ මොනවාද කියන්නේ? පැහැදිලිව කියනවා. අපි දකිනවා ඔබ කියවලා බලන්න 15 වෙනි පදේ ඉඳලා 14 වෙනි පරිච්ඡේදේ. එතන කියනවා උන්වහන්සේ සත්‍යතාවේ ආත්මයන් වහන්සේ. උන්වහන්සේ සත්‍යතාවේ ආත්මයන් වහන්සේ. උන්වහන්සේ ඔබ සමග සදාකාලයට ජීවත් වෙනවා. සදාකාලයට ජීවත් වෙනවා. ඒ වගේම උන්වහන්සේ ඔබ තුල ඉන්නවා, ඔබව අනාථ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. 14 වෙනි පරිච්ඡේදේ කියනවා. උන්වහන්සේ ඔබ තුල ඉන්නවා, ඔබව අනාථ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අපි තනියෙන් නෙමෙයි සිටින්නේ. ආත්මයන් වහන්සේ අප සමග සිටිනවා. ඒ වගේම කියනවා එතන 25 වෙනි පදයේ එනකොට කියනවා උන්වහන්සේ උගන්වනවා අපට. අපට උන්වහන්සේ උගන්වනවා. ඒ වගේම උන්වහන්සේ යේසුස් වහන්සේ කිව්වා වූ දේවල් අපිට සිහිපත් කරවනවා. යේසුස් වහන්සේ කිව්ව දේවල් අපිට මතක් කරලා දෙනවා. ඔබට ප්‍රශ්නකින්, කරදරයකින්, වේදනාවකින්, අමාරුවකින් යනකොට දෙවියන් වහන්සේගේ ලියවිල්ලේ සත්‍යතාවය ආත්මයන් වහන්සේ මතක් කරලා දෙනවා. ආත්මයන් වහන්සේ එළිදරව් කරනවා. ආත්මයන් වහන්සේ සනසිලිකාරයානෝ, සත්‍යතාවේ ආත්මයානන්. ඒ වගේම අපි දකිනවා පැහැදිලිව ප්‍රකාශ කරන ඔබ කියවලා බලන්න නැවත 16 වෙනි පරිච්ඡේදේ. යේසුස් වහන්සේ ආත්මයන් වහන්සේගේ පැමිණීම ගැන කතා කරනවා. එතන කියනවා උන්වහන්සේ පැමිණි කල, ආත්මයන් වහන්සේ පැමිණි කල 16:8 වෙනි පදේ. යොහන් සුභාරංචියේ ආත්මයන් වහන්සේ පැමිණි කල පාපය ගැනද, ධර්මිෂ්ඨකම ගැනද, විනිශ්චය ගැනද හඟවා දෙනසේක. පාපය ගැන හඟවා දෙනෝ. පාපය ගැන අපිට හේතු ගන්වනෝ. අපිව පසුතැවිලි වීමට ගෙනියන්න පාපය ගැන අපට එළිදරව් කරනෝ. ධර්මිෂ්ඨකම ගැන, විනිශ්චය ගැන. ඒ වගේම 16 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ කියනෝ උන්වහන්සේ සම්පූර්ණ සත්‍ය කරා සෑම දිනාට මඟ පෙන්වනවා. උන්වහන්සේ සත්‍යතාවේ ආත්මයන් වහන්සේ. ඉතින් ප්‍රිය සහෝදරය සහෝදරිය, ඔබත් මමත් තනි වුණ අය නෙවෙයි. යේසුස් වහන්සේ ස්වර්ගයට ඔසවා ගන්න ලැබනකොට උන්වහන්සේ මුලින් යොහන් 14:16 පරිච්ඡේදවල පොරොන්දුණේක ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ අපි දකිනවා උන්වහන්සේ කිව්වා මම යනවා, නමුත් සත්‍යතාවේ ආත්මයන් වහන්සේ පැමිණෙනවා. අද උන්වහන්සේ අප සමග ඉන්නවා. උන්වහන්සේ අපට එළිදරව් වෙනවා, කතා කරනවා, වැරද්ද කියලා දෙනවා, දුර්වලකම් කතා කරනවා, දුර්වලತನ හදා ගන්න උපකාර කරනවා, වචනයෙන් එළිදරව් වෙනවා, වචනේ සත්‍යතාවය කතා කරනවා. ඒ වගේම පැහැදිලිව අපිට උන්වහන්සේ බලය දීලා තියෙනවා සාක්ෂිකාරයන් වෙන්න. ඔබ ඉල්ලීමක් කරනවා, මේ
බියෙන් සැකෙන් වේදනාවෙන් අවිශ්වාසයෙන් ජීවත් වෙන සෙනගට ඔබ සාක්ෂිකාරයෙක් වෙන්න. යේසුස් වහන්සේ ගැන කතා කරන්න. අපි දන්නෝ අපේ ජීවිතයේ හෙට අවසාන දවස උනත් අපි උන්වහන්සේගේ සාක්ෂිකාරයෙක් වෙමු. මොකද අපිට සදාකාලික බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා මේ දවසේ අපි යාඥා කරමු. අපි විශේෂයෙන් අපේ ජීවිත බාර කරමු. ස්වාමින් වහන්සේගෙන් අපි ඉල්ලා සිටිමු. අපි උන්වහන්සේට කියමු, ස්වාමිනේ ඔබ වහන්සේගේ සාක්ෂිකාරයෙක් වෙන්න, පැහැදිලිව අපට උපකාර කරන්න, මඟ පෙන්වන්න. ස්වාමිනේ අපට වචන දෙන්න. ආත්මයන් වහන්සේ ඔබ වහන්සේගේ ආධිපත්‍යයත් බලයත් අපිට දීලා තියෙන නිසා ස්තුතියි. අපි ඔබ වහන්සේගේ අත්වලට බාර වෙනවා. අපි යාඥා කරමු, මේ සතිය බාර කරමු. දෙවියන් වහන්සේගෙන් ඉල්ලමු. ස්වාමිනේ ඔබ වහන්සේ විශේෂයෙන් අපි යාඥා කරමු. ලෝකේ මුහුණ දීලා තියෙන මේ වාතාවරණය තුළ දෙවියන් වහන්සේම උන්වහන්සේගේ දිව්‍ය මැදහත්කාරකම තියලා ජීවිතවල හදවත් සූදානම් කරන්න ඕන. සුභාරංචියට මාර්ග විවර වෙන්න ඕන. ආත්මයන් වහන්සේ හදවත් ලෑස්ති කරන්න ඕන. අපි උන්වහන්සේට යාඥා කරමු. අපේ පවුල් අපේ ජීවිතෙන් නව සතිය බාර කරලා සියලු බල ඇති දෙවි පියාණනි අපි යාඥා කරනවා මේ දවසේ ඔබ වහන්සේගේ මහත් කරුණාවේ අද්දෙකට අපි කැප වෙනවා. ස්වාමිනී අපි ඉල්ලා සිටිනවා මේ නව සතියත් අනාගතයත් අපි බාර කරනවා. ස්වාමිනී අපි ස්තුතිවන්ත වෙනවා. කුරුසිය පූජාව, මලවුන්ගේ නැගිටීම, සුද්ධාත්මයන් වහන්සේ අප උදෙසා මේ පොළොව තලය තුල අද දවසේ අප සමග සිටින නිසා අප තනි වෙලා නැහැ. ඔබ වහන්සේ කිව්වා අපි අනාථ වෙලා නැහැ. අප අත්හරින්නේ නැහැ. ඔබ වහන්සේ අපිට උගන්වනවා, කියලා දෙනවා, අපිට මඟ පෙන්වනවා, හඟවා දෙනවා. දෙවි පියාණනි අපි ස්තුතිවන්ත වෙනවා. මහෝත්තම දෙවි පියාණන් වහන්සේ අපේ ජීවිත බාර කරනවා, අපේ පවුල් බාර කරනවා, අපේ දේශය බාර කරනවා. මේ ලෝකයේ තුල දුක් විඳින්නා වූ සෙනඟ උදෙසා අපි මෙදහත්කාරකම් කළා යාඥා කරනවා. සැනසීමේ බලාපොරොත්තුවේ දෙවි පියාණනි, ප්‍රේමයේ දෙවි පියාණනි, සර්ව පරාක්‍රම දෙවි පියාණනි, ඔබ වහන්සේගේ දිව්‍යමය ආශිර්වාදය, සුවය සැපයීම, මඟ පෙන්වීම ඔවුන් සමග තැබුව මැනව විශේෂයෙන් කිතුණුවන් හැටියට අපි කැප වෙනවා. සාක්ෂිකාරයන් වෙන්න, අපි තුල තියෙන සත්‍යතාවය කතා කරන්න, ප්‍රකාශ කරන්න ඒ නිර්භීතකමේ ආත්මය අපට දුන මැනව. ස්වාමීන් අපට වචන දෙන්න, අප සමග ඉන්න. පිය උදවියන් වහන්සේගෙත්, පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙත්, සුද්ධාත්මයන් වහන්සේගෙත් අත්වලට අපි බාර වෙන්නේ. අප උදෙසා මැරී නැවත නැගිට්ටා වූ, අප අතර ජීවමානව සිටින්නා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන්.